ඇතරම දැන් බ්ලෝ ගැන කතා කරනකුට ගොඩාක් අය හිතාගන්නේ මාකට් එකේ ගොඩක් දේවල් තියෙනවා මේ හා සමානව. ඉතින් අපිට මේක අලුත් දෙයක් නෙමේ සහ ආදේශක ගොඩක් තියෙනවා. නමුත් ඇත්තටම ග්ලෝ අවුරුදු 14කට විතර කලින් හඳුන්වලා දෙනකොට අපේ මගේ මේ ශ්‍රී ලංකා පැජන්ට් එකේ තමයි හඳුන්වලා දුන්නේ. ඒකෙන් මුළු ලංකාවටම ඉන්ට්‍රොඩියුස් වුණේ එතනදී. එතකොට අපි දැනන් හිටියේ නැහැ මේ වගේ දෙයක් අපිට අවශ්‍යද කියලාවත්. මොකද අපි හුරු වෙලා හිටියේ ඇත්තටම ওই සම්බල ආහාර වේලා අරගෙන ෆේෂල් එකක් කරගෙන ඌවට යන්න නැතුව හොඳට වතුර බීලා ඒ රූටීන් එකේ තමයි හිටියේ. අර ක්ලෙන්ස් කරලා රෑට නිදා ගන්න කලින් මේකප් ටික ගාලා අපි හිතුවා ඒක අපිට ඇති කියලා. නමුත් අපිට ලොකු අවබෝධයක් ලබා දුන්නා මෙන්න මේ වගේ කැප්සියුල් එකකින් ශරීරයේ අභ්‍යන්තරයෙන්ම අපිට මේ තල්ලු වෙලා එළියට හොඳ හමක් ලබා දෙනවා කියලා අපිට මේ තහවුරු කරලා පෙන්නවා. ඒ වගේම පැජන්ට් එක තියෙන මාස දෙක තුනේදී අපි ග්ලෝ භාවිතා කළා. එතකොට තේරුණා මින් අපි නොදැන හිටපු ලස්සනක් අපි ඒ කියන්නේ අපි දැනන් හිටින අපිට මේ වගේ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ලස්සන අපිට ලබා දුන්නා. ඉතින් එතන ඒ තබපු විශ්වාසය ඒ ගැරන්ටි එක අපිට ලබා දුන්නා. අද වෙනතුරුත් තියනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මම අවුරුදු 14 පුරාවටම යම් කිසි අවස්ථාවල ග්ලෝ පාවිච්චි කරන එක නතර වුණත් දිගටම වගේ ග්ලෝ භාවිතා වුණා. ඉතින් එතනදී මගේ වයසට දැන් මගේ හැම මේ තත්ත්වය තියෙනවා. කිව්වා වගේ මමත් හරිම අඩුවෙන් තමයි මේකප් භාවිතා කරන්නේ. ඉතින් ඒ මේකප් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් මේ ලයිට්ස් යට ඉන්න නම් යම් කිසි ප්‍රමාණයක් අපි භාවිතා කරන්න ඕනේ. නමුත් ඇත්තටම සාමාන්‍ය ගමනකට එළියට යනකොට මේකප් භාවිතා කරන්න ඕනේ නැහැ. මොකද අපේ හැම නිරෝගී ඒ වගේම මම හිතන්නේ ගායත්‍රී කිව්වා වගේ අර ඒකාකාරී බව තියෙනවා. දැන් අපි කකුල් එක පාටක් මේ බෙල්ල එක පාටක් මූණ එක පාටක් එහෙම නැහැ. ඉතින් ඒකාකාරී බව රඳා පවත්වා ගන්න මම හිතන්නේ ග්ලෝ කියන එක ගොඩක් වැදගත්. මෙහෙම ඇත්තටම දැන් අපි ග්ලෝ ගැන කතා කරනවා නේද? දැන් අපි කෙලින්ම හරිම දෙයට ආවොත් එහෙම ග්ලෝ ගැනනේ අපි මේ කතා කරන්න වෙලා ඉන්නේ. ඉතින් ඔයා කිව්වා දැන් මම ඒක අත්විඳිනවාද කියලා මගෙන් අහුවානේ. අනිවාර්යයෙන් මේක අත්විඳින්නේ නැත්තම් ඒක ඇති වැඩක් නැහැ. මොකද අපි අනිවාර්යයෙන්ම අපේ වයසත් එක්ක අපි එන්න වයසට යනකොට අපේ ගොඩාක් දේවල් අපේ සම මතු පිට තියෙන හිසකෙස් වල තියෙන මේ නියපොතු වල තියෙන හුඟ දේවල් අක්‍රමවත් වෙනවා. ඒවන් නැවත හොඳ තත්ත්වයේ තියෙන්නේ නැහැ නැති වෙලා යනවා. විශේෂයෙන්ම ලොකුම ඉන්ද්‍රිය හැටියට ගත්තොත් සම අපිට ඊවන් සමක් ලබා ගන්න තියෙන කැමැත්තට පුදුමාකාර ලෝභකමක් අපි හැමෝටම තියෙනවා. මොකද හැමතිස්සෙම එක එක පොඩි පොඩි පැචස් තිබ්බම අපි හරි දුකයි නේ, අපිට හරි දුකයි. ඒ නිසා සමහර දේවල් ගානවා හරියන්නේ නැහැ කියන තැනෙදී මේක ඊවන්ලි අපේ සම එක කලයකට ගන්න තියෙන උවමනාව එනකොට අපිට මෙන්න මේ වගේ ග්ලෝ වගේ කැප්සූල් එකක් ආහාරයට ගැනීම වැදගත්කම එනවා. හේතුව වෙන්නේ මේක අපි ආහාරයට ගන්නවා. මොකද මම කලින් ඕනතරම් වැඩසටහන් වලදී කියලා ඇති බාහිරව සහ අභ්‍යන්තරව කියන මේ දෙවිධාකාරයෙන්ම අපේ අපිව පෑපත් කරනවා, ලස්සන කරනවා, සුවපත් කරනවා, මේ හැමදේම සිද්ධ වෙනවා. ඉතින් මොකද අපි බාම්මයක් අරන් ඇඟේ ගන්නනේ. ඒ වගේම අපි වේදනා නාශක බොන්නේ. ඔක දෙකක්නේ. දෙකෙන්ම සිද්ධ වෙන එක දෙයි. එතකොට ඒ දෙකම ඕනේ. ඒ වගේ තමයි ග්ලෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අර පිටතිංගාන ආලේපණයකට වඩා තව ටිකක් එහාට ගිහිල්ලා ලොකු දෙයක් අපේ සම මතු පිට ලබා ගන්න පුළුවන් විදිහ ඉතාමත් වටිනා කැප්සූල් එකක් තමයි ග්ලෝ. ඉතින් ඒක මේ දවස්වල මම විඳින්න පවතිනවා. මොකද මම මගේ වයසත් එක්ක ඉදිරියට යද්දි මට උවමනා වෙනවා තව ටිකක් තරුණව ඉන්න, ලස්සනට ඉන්න. මොකද ඒක මගේ රැකියාවට ගොඩාක් වටිනවා. ඒ වගේම මගේ ජීවිතේ ඉදිරි කාලයට ගොඩාක් වටිනවා. ඒ නිසා මේ මානව සුවතාවය කියන එක තේමා කරගත් ග්ලෝ මගේ සම දීප්තිමත් විදුලන සමක් බවට පත් කරමින් යනවා.